Hey guys, welcome to the Jurassic Dino series. Today, we part of it. Today, I will carnivore dinosaur. Today, carnivore dinosaur tamai low key double lokum manja baksha dinosaur. Mang palavini video ke me agane kiyala thiyena. Itin ada api katha karanne Spinosaurus gana. Spinosaurus can deal park, Mangala Kielagan. Palavin de Tamai, Spinosaurus Tamai, may Danata Hoyaganathin with the Hutter, Aquatic Kenaname la Bagatu, Ekama dinosaur. Ekar Heto Tamai, Aquatic Kenaka Theruma, Godabimesa Jale, the Kemajiva Tuna Genek Eva Gamer Kimbula, Kian Spinosaurus Kenekinai Eva Gamer Kimbula Kiane, Dankal Giotuna, Aquatic Sate. ඒකෙන් අපිට තහවුරු කරගන්න පුළුවන් ස්පයිනසෝරස් දැන් කිමුලට පරිණාමය වෙලා කියලා. දෙවනි දේ තමයි ස්පයිනසෝරස් ගේ වලිගේ ගොඩක්ම පවර්ෆුල්. ඒකෙන් පහර දෙන්න පුළුවන් එයාට. ඒ වගේම හොයාගෙන තියනවා ස්පයිනසෝරස් තමයි දැනට ඊජිප්තුවෙන් හොයාගත්ත එකම ඩයිනසෝර. ඒ වගේම Spinosaurus ta vitarak neme sail ekak pite tiyen Spinosaurus wageema shark bakshika dinosaur ekak innawa eyage nama Oranosaurus Oranosaurus ki pite me wage podi sail lak tiyenawa Spinosaurus ki eka tarang loku ne thunweni eka tamai Spinosaurus ke sampurna අස්තිපද්ධතියක් හොයාගන්නේ ඊජිප්තුවෙන් ඒ වගේම ඒක විනාශ වෙලා යනවා World War 2 එක. ඒ වගේම දැන් ස්පයිනසෝරස් ලාගේ අස්තිපද්ධති තියෙනවා. ඇත්තරම තියෙනවා. තව අස්තිපද්ධති 6ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම තවත් ඊජිප්තුවෙන් ඇටසකිල්ලක් හොයාගන්න විද්‍යාඥයෝ සමත් වෙලා තියෙනවා. ඊළඟ දේ තමයි මෙයා හැම මාංශ භක්ෂකයෙක්ම වඩා වේගවත්. හැබැයි රැප්ටර්ස්ලාට වඩා නම් මෙයා වේගවත් නැහැ. කොහොම හරි T-Rex කෙනෙක්ට වඩා මෙයා ගොඩක් බරයි. ඒ වගේම D-Rex කෙනෙක්ට වඩා මෙයා වේගවත්. T-Rex කෙනෙක් එක බලද්දි මෙයාගේ බර මෙට්‍රික් ටොන් 21ක්. ඒ කියන්නේ සාමාන්‍ය ටොන් 21ක් කියන එක. ඒ වගේම මෙයා T-Rex ටෝඩ ගොඩක් වේගවත්. හොඳයි. අපි දැන් බලමු Spinosaurus ගේ fossils dig කරන තැන. ඔයාලට පේනවා මෙතන සුදු පාට රුහුරු දුඹුරු පාටක් තියෙන පළාතක්. ඒ තියෙන්නේ සහරකාන්තාර. සහරකාන්තාරේ මෙන්න මේ හරිය තමයි Spinosaurus ගේ fossils dig කරලා තියෙන්නේ. හොඳයි. අපි වීඩියෝ එකේ අවසානට ඇවිල්ලා ඉන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාලට මේ වගේ තව වැදගත් වීඩියෝ එකක් ඕන නම් කමෙන්ට් කරන්න, subscribe කරන්න. එහෙනම් goodbye. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බුමු. ඔයාලට මගේ channel එක පැත්ත ගියොත් ඔයාලට මගේ චිත්‍ර අඳින videos ඒ වගේම මගේ sculpting කරන videos බලා ගන්න පුළුවන්. ඒවටත් ඔයා කැමති නම් like කරන්න. ඒ වගේම ඔයාලට ඒ වගේ තව sculptures ඕනේ නම් comment කරන්න. එහෙනම් ඊළඟ video එකෙන් අපි හම්බෙමු.